කියල දෙන්න යන්නේ පැළමුම් බීජ කොහමද ගෙදරදිම හදාගන්න කියලා. හැමදාම එකම විදිහට මුංගෙට තම්බල විතරක් කන්නේ නැතුව අපිට පුළුවන් මේ විදිහට කරලා පැළමුම් බීජ හදාගෙන ව්‍යංජනයක් විදිහට ඒක වාගේ කෑමට එකතු කරගන්න. ඉතින් අපි බලමු දැන් අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. අපි මේ විදිහට මුංගෙට අරගෙන පත්‍ර භාජනයකට දාලා තියනවා පැය 10ක් විතර ඒක පිඟින්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මුංගෙට සම්මාදිත එහෙම කරනවා. ඉතින් මේ විදිහට භාජනයකට අපි ඒක දාලා එක රැයක් කියන්නේ රැයක් එහෙම නැත්නම් පැය 10ක්වත් අපි ඒක පිඟින්න තියලා තියන්න ඕනේ. මේ තියෙන ඊළඟ දවසේ මේ විදිහට මම පිඟින්න තියාගත්ත මුංගෑට ටික මම ඒ ටික දැන් වෙනම පිඟානකට අයින් කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති පැය 10ක් විතර අපි ඒක තිබ්බට පස්සේ ඒකේ සමහරක් මේ මුංගෑටවල පියලිව ගැලවිලා තියෙනවා සහ ස්ප්‍රවුට්ස් එළියට වෙලා තියෙනවා ඔයාලට පේනවා. මන් දැන් මේ විදිහට වට්ටියක් වගේ සාමාන්‍යයෙන් අපිට හොඳට වාතය යහ මෙහා ගමන් කරන දෙයක් ඕනේ. එහෙනම් මේ වගේ වට්ටියක් තියෙන එක හොඳයි. මම ඒකට කිචන් ටවල් එකේ මතම් ටිෂුස් තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට ගෙදරදී කපුරේදී තියෙනවා නම් කපුරේදී ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. මන් දැන් මෙහෙම ටිෂු එක මේ වට්ටියට දාලා ඒක උඩින් අර මං මේවක මේ ගත්ත මුංගෙට ටික දානවා. ඊට පස්සේ ආයෙත් තව ටිෂු එකක් අරගෙන මම ඒක උඩින් කවර් කරනවා. ඔයාලත් රෙද්දක් හිම්ප පාවිච්චි කරනවා නම් යටින් රෙද්දක් දාලා ඊට උඩින් මුංගල ටික දාලා ඒක ආයෙ ඒක තව රෙද්දකින් මහන්න ඕනේ. මේ තියෙන්නේ මම තියාගත්ත මුංගල ටික. ඉතින් මේක සාමාන්‍යයෙන් පැය 3කට හෝ 4කට සැරයක් ඔයාලා තෙත් කරන ඕනේ. මොකද මේකේ තියෙන වතුර ඒක උරා ගන්නවා. එහෙනම් පැය 3කට හෝ 4කට සැරයක් මේ විදිහට තෙත් කරන්න ඕනේ. මේ තියෙන දවස් 4කට පස්සේ ඔයාලට හොඳට පේනවා ඇති දවස් 4කට පස්සේ පියලි වලින් මේවා පැල මුං ගොඩක් හැදිලා තියෙනවා. මේ තියෙන්නේ දැන් මුල් ඇදලා තියෙන්නේ. අපි ඒක තව ටික දවසක් තියන්න ඕනේ. හරියටම අර බීජෙන් අර මේක එළිය මේ ශාකයේ එළියට එනකම්. මේ දවස් 8කට පස්සේ කියන්නේ සතියක් හෝ ඊට වැඩි තිබ්බම සාමාන්‍ය මේ විදිහට ඔයාලට දැක ගන්න පුළුවන්. මේ දැන් ඔයාලට කැමති නම් මේක තව ටික දවසක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දැන් වුණත් ඔයාලට ව්‍යංජනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම දැන් වෙන් කරගත්ත ටික. මේ කොළපාට පංචනේ තර මම වෙන් කරගෙන තියෙන ටික අපිට දැන් ව්‍යංජනයක් විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මගේ ඊළඟ වීඩියෝ එකේදී පෙන්වන්න මම කොහොමද මුං බීජ ව්‍යංජනයක් හදා ගන්න කියලා. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්.